ම අයිතින්ු දෙසා කාන්තාව සංවිධානය සභාපති, සරෝජාසාවිත්‍රි පෝල් රජ් අද අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නට තීරණය කළේ වත්වන් තත්වය පිළිබඳව සාකච්චා කරගන්න අපේ කාන්තාවන් වෙන රටේ කාන්තාවන්ගේ ප්‍රශ්්‍ර පිළිබඳව අප මේ පැහදිලි අවබෝධයක් කරගෙන ඒක ඔබ සමඟ බෙදාගැනීම සඳහතමයි සංවිධානය කරන්නට එදුනේ. දැනට රටේදින ලොකුම ප්‍රශ්ය තමයි. ආහාර ද්‍රවල විශේෂ අත්‍යවශ ආහාරද්‍රවවල මිල ඉහලයාම වගේම අත්‍යවශ ආහාර ද්‍රවවල තියෙන දැඩි හිගය. වෙළඳ පොලේ අත්‍යවශ්‍ය බාන්්ඩවල ආහාර ද්‍රපෙවල හිගය පවතිනවා ඉතාම දැඩි විදියට. ත්‍රමේද ආහාර හිගය නිසා දරුවන්න්න අම්මලා කාන්තාවෝ විශාල පීඩාවකට පත්වෙලා තිබෙනවා සල්ලිදීලවත් කිිපිටි පැට එක හොයාගන්න බැරි ත්වයකට පත්වෙලා තිබේෙන. ා පිටිකිිලෝක් ොයාගන්න බැරි. ඒවගේම අත්‍යවශ අවෂද හොයාගන්න බැරි අඖෂධ ද්‍රවවල දැඩිහිගයක් තිබෙනවා. දොස්තරල ලියල දෙන රෝහල්වලින් ලියල දෙන වෛ්‍යවරු ලියල දෙන සමහර බෙහෙත්වර්ග තමන්ට පෞද්ගලික අෞෂදශාලාවලින් ලබාගන්න බැරුව, ැඩි දුෂ්කරතාවලට මුණ දෙන පිරිසක් ජනතාවක්කින්න විශේෂම ලදර අවෂද ලදුවන් සඳහල බාන අෞෂද රෝහල්වලත් දැඩහිගයක්ති වෙනවා. ඒ වගේම බාහි රෞෂද ශාලාාවලින් ිට ගැනීමත් නොහැකිතත්වයක් තිබෙන. ොට මේ අෞෂධහිගය අත්‍යවශාහරදර වෙහිගය විසඳාදීම කියන ආණ්ඩුවක වගකීමක්. ඒ වෙනුවෙන් ආණ්ඩුවගත්තු ක්‍රියමාර්ග කිසිවක් මෙතෙක් පේන්න නෑ. මේ අත්‍යවශ්‍ය ආහාරදරව්‍ය හිගයට බලපාන ප්‍රධානම කාරණය හැටියට විශේෂෙන්ම මේ වෙනකොටත් වරායේ කටේනර් එක්දස් පන්සිියකට විත්‍ර ප්‍රමාණයක් බා අත්‍යව ශහාර්දරව්‍ය කන්ටේනර් එක්දස් පන්සිියක විත්‍ර ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට ඩොලර් නැතුව හිර වෙලා තිබෙන කිලා ප හල තියෙනවා. එත මේක විසඳන්නේ නැති ආණ්ඩුව මේ වෙනකොට ඔවුන්ගේ පෞද්ගලි කවශතාවයන් සහ මුදල් නාස්තිකරමිින් ඉන්නවා. වෙන වෙන දේශපාලනික ගනු දෙනු දීල් දම්මින් මේ තත්වපත් මේ තත්වේ දිගින්දිගට මැදගෙනයමින් තිබෙන. අපි දන්නවා ලබාගන්න නය මුදල් ඉන්දියාවෙන් ඩොල මිලියන පන්සිය කණයක් ඉන්දන අර්බු දේවිසඳා ගැනීම කියලා රගත්තට චීනයනුත් විශාල නයමුදලක් විලෙන ගණනක නය මුදලක් මේ වෙනකොටත් අරගන තිුණට ඒ එකක්වත් මේ අපේ අත්‍යවශ්‍ය ආහාරදරව්‍යය කටේනර් නිදහස් කර ගැනීම සඳහා පරිහරණය කරන්න බැහ. මොක දේවක් කොන්දේ සින අය. ඉන්දියාවෙන් ලබා දෙෙන ණය. දියාවෙන් මිදී ගනීම සහ ගනුදිනු රීමහහා පමයි භවිතා කළ හැකිවන්නේ. චීනයෙන් මේ වනවිට ලබාදීතිමෙනණ අය ඒ කොන්දසිනයන් පුළුවන් වෙන්නේ චීනය හා ගනදුරු කිරීමට පමණයි. නමුත් මේ අධ්‍යාව ශෞෂදහිගය ඒවගේ මත්‍යාව ශාහර ද්‍රවෙවල හිගය පියවා ගැනීම සඳ, මුදල් හෙවීමේ මුදල් යොදවා ගැනීම සහ ඒ ස මුදල් සපයා ගැනීමේ කිසිදු වැඩ පිළි වෙලක් මේ ආඩුවට නෑ. මේ අර්බුදය විසඳා ගැනීමට කටයුතු කලේ නැත්නම්. දිරිියයේද එලබෙන උත්සවය සමය විශෂෙන් අපප්‍රේල් කාලය වෙනකොට ලංකාව මීටත්වඩා දැඩි දුෂ්කරතාවයකට රටේ ජනතාවට මොුණු දෙෙනන සිද වෙන. දැනටත් අපි දන්නවා සිමෙන්ති කොට්ටයක් හොයාගන්න නැතුව වාහනයකට ටයරකක් හොයාගන්නනැතුව වාහන අමතර කොටස් හොයාගන්න නැතුව සියලූම ශේත්‍ර අර්බ දෙටගිහිලා තිබෙන්නේ. ඉන්දනහල්වල දිගු පෝලිම් දකිනට ලැබෙනවා. මේ හැමේකක්ම මේ ආණ්ඩුව කල් මරමිඉන්නේ. දේරුරමාන්තයේඒ දෙනා අයට ගේෙයක් දුරක් හදමින් හිටපුවාට සිමෙන්ති කොට්ටයක් හා ගන්න වෙලාතිබෙන්නේ. විසාාල පරිශ්‍රමයක් දරලා. වෙලඳ පොලේ පාලන මිලක් කියල කක්තිබනට පාලන විලක් කිසි බාණ්යෙහි පාලනමල කියක ්‍රියත්මක වන්නේ නෑ. ආහරදර වෙල ඉඳන් සිමෙන්ති කොට්ටය දක්වාම පාලන මිල කියනෙක රජයේ පාලනමලක් කියනෙක ක්‍රියාත්මක නොවෙන තත්වයක් ඇයටතේතමයි අපිමි කියන්නේ. වෙලඳොලේ ප්‍රකාශ ිල සින්තකොට රපිය එක්ද සන්සේක ලකුණු කර තිබනට රුපියල්ල එක්ද නමසියය දාහතරමිලට තමයි විනයන්නේ. ඒකන මේවා කළුකඩවියා පාරබවට පත් කරන්න ආ්ඩුවම උදවකරමින්තිබෙනවා. ඒකනිසා සිමෙන්න්ති කොට්ටයක් හොයාගන්නවා කියන කළුනිික හයනවාගේ වැඩක් කලා තියෙන. ඒවගේමයි වාහනවල අමතර කොටස් විදුලි උපාංග ඒවගේම පරිගන කමදර කොටස් ආදසිියල්ලේම තාක්ෂනික උප කරන දැඩි හිගයක්තිෙන රට තුළ. අපි දන්නවා මේ ෑඇතකාලඩම ොන්ලයින් අ්‍යානය ත්ක ගට ගැහිච්ච ඒ වගේම නිවසේ ඉනං ්‍යපාරකට යුතු කරන ඔන්ලයින් හරහා ව්‍යපාරකට යුතු කරන මේ අන්තර්ජාලය පරිහරණය කරන විශාල ඒක විශාල ප්‍රවාහයක් ඇති වුණා හැබැයි මේමනකොටද ඩිජිටල් තාක්ෂණයේ අග සුලපුරක් බට පත් කරන්නපු ආ්ඩුව දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහාවත් මේ අවශ්‍ය කරන තාක්ෂණික මේවලම් ලබාගැනීම තත්ත්ව රටතුළ උද්ගධතක ඇති කරනේ එකොට මේ හිගය මේ මේ දේවල්ගෙන වග කියන්න වෙන්න ආණ්ඩුවට අපි බල කරලා සිටවා තෞදුරටත්ම ජනතාවමත පීඩන පටවාන්නේ නැතුව මේ සම්බඳධව කඩින ක්‍රිය මාර්ගන්න ඕන කියලා ඒගේම අපෙක් පෞද්දවස ද ගම්න් පි මාතවරයක් කියෙනව අව සීම දිනගරනට විතරයි ඉන්දන සැපයිම කරන්න පුළුවන් වෙන්නේ කියලා. තුර ඉන්දර සැපයුම අත්හිටවන්න සිද්ධ ව නෝතින් විදුලියත් නැතිවෙන බව පිදන්න මොක ලංකායි විදුලිය උත්පාදයෙන් වැඩිහරියක්සිදවෙන්නේ මේ ඉන්ද නහරහා සිද්ධවන ඉන්දනවලින් නිපදරවන්න විදුලිය තමයි පරිහරණය කෙරෙන්නේ එතකොට කනිිජතල් සංස්ථාවට විදුලිබල ම්ඩලය විසින් ගෙවියයුතු විසාර ණය ප්‍රමාණයක් තිබෙනවා ඒ නයමුදල් ගෙවලනෑ කියලා කනිිජතෙල් සංස්ථාව කියනවා. ඒ වගේම අයෝ සමාගමෙන් තෙල්මිලදී ගන්නවා කියලා නිජතල් සංස්ථාවෙන් විදුලිබල ම්ඩලේට විදුලියලබා නොදුන්නනො. අයිயோෝOCී සමාගමෙන් දු තෙල්මිලදී ගන්නා බවට ගාමිනි ලොකුගේ මාත්‍යය රා කියනවා. අෝ කම්පනනි කට ග වන සල්ලි තියදවමනං. යි ංකාව නිජතෙල් සංස්ථාවට ඒ අය පියයවන්න බැරි කියන එක අපි ප්‍රශ්න කරනවා. මේ තියන ව්‍යාපාරික ඩීල් මේ ඩීල් හරහා ඕවන්ගේ ගනුදනු සිද්ධ වෙන්නේ. අයිෝOC එකක ගෙවල සල්ලි දීල ගන්න පුළුවන්න්නනන් තෙල් ඇයි කනිජතෙල් සංස්ථාවට තියපු පොළ ේරන්න බැරි. නිජතල් සංස්ථාවට අරදු ගනම් පොල තිෙල ආ්ඩු ආයතන කඩාවට්ටලා මේ ගොල වෙනස් විදෙස් සමාගම්මලට ලංකාව ඇතුළේ මේ තෙල් බෙදාහරීමේ ඒක අධිකාරය පවරන්නට උත්සාහ කරනවා කියලා. ත සංවිධන හැට අපි ප ්‍රබලවම ආන්ඩුව වේචනයක ඉදිරිපත් කරනවා. මේ ආ්ඩුවට ඕලා වෙනා තිබෙන්නේ ලංකාව තෙල් බෙදාහැරීමේ ඒකා අධිකාරය ඉන්දියන් තෙල් කම්පනීකට කොම්පනීට බාරදීලා මේ ලංකාව කඩජතෙල් සංස්ථාව ලංකාව සතු ආයතන බිඳවට්ටනක මේ ආ්ඩුව වැෑයමක් වෙලා තිබෙනවා. දැනටත් ලංකාව පෙට්‍ර බෙදාහරීමෙන් සයටට හතලයක් කරන්න ඉන්දිය නොල් කම්පනය එක. ත මේක මේ දිවයින්න පුරාමේන්දන් ඔල් කම්පනීක විසින් තෙල්බදා හැරම කියනක් යිතිරගත්තෝත්. මේ විදුලිය ලබාදීම කියනකත් අපි ඉන්දයාාවටඕන විරතමයි ලංකාවට ජීවත්වවෙනද සිදවෙ වන්නේ විදුලිය පරිහරණය කරන සිද්ධවෙන්නේ. ඒනිසා මේ විදුලිය නැවතවතා මේකත් තවත්වයා ෑමක්තමයි හෙටා නිද වනකොට විදුලිබිලටත් තත්ටු කරන්න හැන් විදුලිත් වැඩවෙන ලකුණක්තමයි මේ තින්. ඉදිරියේ ද එළබෙනවා උසස් පෙල විභාගය. ැත් දවසකට පෑය දෙකතුන විදුලි කපාදුවක් සිද්වෙනවා ආණ්ඩුවකට සැලසුමක් තිබිය යුතුයි මේ විදුලිය කප්පාදුව වලක්වා ගන්න නාං මොකක්දද අපි කරන්නේ කියන එක. අකණ්ඩ විදුරි සපීමක් ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ කොහොමද කියනක පිළිබඳව කිසිදු සැලසුමක් මේ ආණඩුවට නෑ. එහෙම තියෙද්දී පසුගිය දෙනක රජාසනකතාවේ ජනාධිබොයතුමා කියනවා ඉන්ද නර්ගුදයට විසදුමක් හැටියට විදුලිබලයෙන් ක්‍රියා කරන වාහන ලංකාවට ගෙන්මනවා කියලා. මොන විහිළුද මේවා. දරුවන්ට පාඩංවැට ටික කරගන්න ලංකාව කර්මාන්ත ටික අක්ඩව කරගෙන යන්න මේ ප ක්‍රියාත්මකොෝන කර්මාන්ත ශලාාවල න්ත්‍ර සූත්‍ර ටි ක්‍රියාත්ම කරවන්න අකණ්ඩව විදුලිය ලබාගැනීම සඳහා වත් ඉන්දන නොමැති අවස්ථාවක විදුලිය නොමැති අවස්ථාවක තව විදුලි බලයෙන් ක්‍රියා කරන වාහනගෙන්වනවා කියලා කියන්නේ මොන තකතීරු ප්‍රකාශනයක්ද. ලංකාව කෙනන සර බලය විදුල උත්පාධන කරනටක් නෙේ. ඒ සූර පනල හරහා ආරෝපණය ගන්මන ඒ විදුලියවාහ ආරෝපනක ද්‍යස්ථ නෙමැත්තන් ගේ ාර්ජිං යින් නත් ංකා ව න. මේ සියල්ලම ඒ දුරපේන්නේ නැති අර සුරංගනා ලෝකවල ඉන්න දේශපාලාක්ඥයන්ගේ දේශපාලනික විහිළු. රටේ ජනත හාල් කිිලෝ එක හොයා ගන්න දුක්විිඳිද්දිී මේ රටේ විදුලිය කියන එක අර්බුදයකට ගිහින්තියද්දි ඉන්දන කියනෙ එක දැඩිය අර්බුද පෙලා තියෙද්දි. විදුලිය බලයෙන් ක්‍රියා කරන වාහනගෙන්වනවා කියන්නේ මේ රටේ මහජනතාවගේ සැබෑ අවශතා මොනෝද කිය දන්න නැති ආණ්ඩුවක්තමීතින්. එ වගේම මේ තත්ත්වයන් මේ විදිට ක්‍රියාත්මක වෙද්දී අපිට පේනවා මේ වෙනකොට ලංකාවේ මේ ආණ්ඩුව ආණ්ඩු අ පෝස්ථභාවය කොයිතරං උග්‍රවෙලාද කෙනෙක පාර්ලිමේන්තුවේ කතාවලින්ම පේනවා. ඒ ප්‍රේදා යෝජනා කරනවා ජනනාතිිපත්තුමාට කෝවිඩ්වා සංගතයේ නිසා කරගන්න බැරිවෙච්චමේ අවරුදු දෙක ර්ලිේතුේ යෝජන සමතකිරීමින් අෞුදු දෙකක් දීර්ග කරල දෙන්න ඕන කියලා. අපි ගන්නේ මේවා වැඩබැරි ආණ්ඩුවට අත්තු දව සපේන ප්‍රකාශන. තව අරුදු දෙකින් හහිමච් අෞුදු දෙක දීර්ග රන්න නි කියල හොම දීර්ගරන්න පර්ලිමේන්තුවේ තුනෙදකේ බලක සම්මතරගන්න යජනාවක් ගෙනන කියල ැන්. ඒගන ජනතතා වරමට පයිංග හපු ආඩුව ජනතතා විශ්වාසේ හහිමිරගත්තු ආ්ඩුව මේ . තමන්ගේඒ පාර්ලිමේතුව තිෙල තිල තිබෙන තුනෙෙන් දෙකේ බලාධිකාරය පාවිචි කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අකුලන්නයි හදන්න කියනෙ පපි කියනවා. ආණ්ඩුව එම ආ්ඩුව මන්ත්‍රයේ මැති අමතිවරුටිෙනවා මහපලෝොට බැල බලන්න. තමන්ගේ ප්‍රදශ ඇවිදල බලන්න. ජනතාව ඉන්න මොනමතේද කියනක්. ජනතාව ඉන්න හම්බ වන පලවිනි ොත්තමේ ආ්ඩුව ගෙදරයවන්න බලාගෙන එක තමයි ජනමතය. ඒ ජනමතය බව දන්න ආණ්ඩුව ජනතාවගෙන්වසන්නේ ජනතාවගෙන් විමසීමක් නැතුව. ේ තු දෙක අවරුදු දෙදක් දීර්ක කරගන්න හදැන්න. අපි කියනවා එහෙම දීර්ග කරගන්න ඕන නත පිසමකට එන්න. රටේම ජනතාවගේ අහල බලන්න. හම්බ වෙන පලවෙනිම හොතේ මේ ආණ්ඩුව ගෙදරවන්න ජනතාව සූදානමන් ඉන්නවා. ඒ තරමට මේ ආණ්ඩුව පිරිහිීමට පත්වෙලා තිබෙෙන. ජනතාව ඉල්ලපු දේවල් ජනතාව බලාපොත්තු වෙච්ච ලාපොරොත්තු නතාව අපේක්ෂා ඒ විශ්වාසය තහවුරු කරානං මේ ආණ්ඩුවට ආණ්ඩුව පාර්ලිමේන්තු ඇතුළේ තවරුදු දෙක් දිර්ගරගණයක් නෑ. කලට වෙලාට මැතිවරන පවත්වන්න පුළුවන් යනතුව ජ ජනාවිදිරිය පෙනීහිටින්න පුළුවන්. හැබැයි මේ ජනත විදිරිය පෙනීහිටින්න ලැ් නැතිවිදියටට වැඩකරපුමේ ආණඩුවට මේ ආණ්ඩුවේ මැතියමැතිවරුන්ට ජනාධීපතිවරට අග්‍රමාත්‍යවරට ජනතවිදරිය පෙනීඉන්න බෑ. ඒ හන්දා තමයි මේ වනකොට මැතිවරණ කල්දාමින්, ප්‍රජාතන්ත්‍රවාදය අකුළමින් කටයතු කරමින්තිබෙන්න්නේ. විතරක් නවෙේ අපි දෙදැක් මේ වෙනකොට උසස් අධ්‍යාපනය වයඹ විශ්විද්‍යාලයට උපකුලපතිවරයා පත්කරනකොට දැන් මේ වනකොට මෙතෙක් විෂවිද්‍යාලය බඳවාගේගෙන විශවවිද්‍යාල පරිපාලනේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඒ උපකුලපතිවරුන් පත්කිරීමට තිබුණු විදිමත් ක්‍රියාමාර්ගයට පයින් ගහලා මේ වෙනකොට අර පොලිසි ෝයිIC පත්කරන දේශාලන පත්වීමක් වගේ මේ උපකුලපතිවරුන් පත්කිරීමත් දේශපාලන පත්තුවවිම්බවටත්කරන්න උත්සාහ කරනවා. ඔයඹ පකුලපතිවරයා පත් කරන්න මැතියමතිවරුන් හතර පස් දෙනෙක්ම නිර්දේශිත ලිපිය අවල තිබෙන. උපකුලපතිවරුන් පත්රන දේශපාලාලඥයන්ගේ නිර්දශ වශනය උපකුලපතිවරයා පත්කිරීමේ විධිමධ්‍යන්තරයක් මේ රටේ තිබුණා. ඒ අත් උස අධ්‍යාපනයට තිබුණු ගරුත්තුවේ නිදහස් අධ්‍යාපනයට තිබුණු නිදහස ඒ වගේම තමයි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තිබුණු අකණ්ඩ ස්වාධීනත්වයට අතපෝන පයිංගහන තත්වයකට මේයාන්්ඩු ඇවිල තිබෙන. ඒනි අයිතින් ද සාකාන්තාව සංවිධානය හැටියට අපිේ ේ සල ත්වන්ට අපිේ අපේ විරෝධය ප්‍රකාශිකර සිටිනවා මකද ශවද්‍යාල පද්තිය දේශපාලනී කරණය කරන්න එපා. විශ්විද්‍යාල පත්වීමම්මලට දේශපාලනක අතපැවීම එපා. උපකුලපතිවරයා පත්වීම මෙතෙක්තිබුණු ඒ ස්වාධීන ක්‍රියාප පටිපාටීම සිදුවිය යුතුයි කියන අපි මේ ආ්ඩුවට බල කොට කියා සිටිනවා. එවගේම. අපි දැක්කා මේ වෙනොට මෙ ආණ්ඩුව සෑම. සෑම රජයකින්මඒ වගේ සෑම රටකින්ම මේ ලබාගත්තු නයවලින් ඒ නයවලින් පෝෂණව නා්ඩුවක්ම මේ රටේ එක් දසමයක් වත් ගොවිජනතාවට නිෂ්පාදය ගොඩ නිදිීලනෑ. එහෙම තිබියදි. අපි දැක්කා කලටවෙලාට පෝරසපයන් අම අසපත්්‍යේ චාන්ඩුව මේ රටේ ගොවිට බොකොද කරලාතියෙන්. මේමනකොට ගොවිජනතාව අන්දෝනා නගනවා. මේ ජනතාව ජීවත් එන්න බැරි පීඩාවකින් දුක්විදිනවා. ඔවුන්ගේ ජීවනතත්වයන් අඩාල වෙලා කඩා වැටිලා, මෙහමතිය එද්දී. ය සහල් මට්‍රික්ටොන් ලක්ෂ හයක් ගෙන්වීමට පිගුරුපත් සකස් කරමෙන්ති බෙනවා. සහල් මට්‍රික්ටොන් ලක්ෂ හ චීනයෙන් ගෙන්වන්නට අවශ වෙ නැහැ මේ රටේ ගොවියට නිසි කලට වේලාවට පෝරටික ලබා දුන්නනා. තර මේ අපි නැවත නැවතත් කියන්නේ බ්ලංකාව විදෙශ රටවල්වල විශේෂෙන්ම චීනය ඉන්දියාව ඇමරිකාවේ කොළනියයක් කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරමින්ති බෙනවා. ඒනිසා නයට කනා ආර්ථිකයක් හදලා. ලෝකයේ පුරා නයාරගෙන ඒ නයට සිදන වෙන්න මේ රටේ තිබෙන වටිනා ජාතික සම්පත් විකුණමින් තිබෙන මේ ආණ්ඩුවට අයිති නදෙසාකාන්තාව සංවිධානය හැටියට අපි රටේම කාන්තාවන්ගේ විරෝධය ප ප්‍රශකර සිටිනවා. නැගෙනහිර ත්‍රිකුණාමල තිබෙන ෙල් ටෙක්නිටික ඉදිියාවට පවරමින් පෝඩ්ිය චීනයටීලදීලා දැන්ච පෝඩ් සිටිය ඇතුළේ චායාරපය ගන්න රුපියල් දිස්ාහග්‍යවන්න වෙන තත්වකට අපේරයටට පත් කරලා තිබෙන මේ තමයි අපරට ඇදදාලති වෙන තත්වය. එක නිසා මේ හැම දෙයක් ඇතුළම තියෙන්නේ අපේ රටේ කාන්තාවන්ට දරුවන්ට අනාගතයක් නැතිකම ඔවුන් ගැනාගතය විනාස්කරල තිබෙන ඒකට එරෙහිව අපි ආ්ඩෝට කියෙනාාව ආවුරුදු තුනක් තිබෙන නිසි කඩිනම් වැඩ පිළිවෙලා කෙටතේ ජනතා සහන ලබා නොදුන්නොත් අපි ජනතාවත්ක පාරට බහිවා කියනකි මේ වෙලාව කියා ස්තුූතියි.